රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩක් ආදරේ කරනවව ආදරණීය විදියට මගේ channel එකට පිළිගන්න මම මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඔයා දන්නවා ශිවා වගේම සත්‍ය මේ වෙනකොට යාපනයට ගිහිල්ලා. ඉතින් තාමත් සත්‍යගේ තාත්ත උත්සාහ කරන්නේ සත්‍යව සොයා ගන්න. ඉතින් එහෙම සත්‍යව සොයාගෙන විතරක් නිකන් ඉන්න නෙමෙයි. අනිවාර්යයෙන්ම ශිවාටත් කරදරයක් කරන්න මේ සත්‍යගේ තාත්තට ලොකු උමනාවක් තියෙනවා. කොටින්ම කියනවා නම් Tamanta කරදරයක් වෙන හැමෝමව මේ ලෝකෙන් තුරන් කරන්න ඔය සත්‍යගේ තාත්තා හැම වෙලාවෙම උත්සාහ කළා. ඉතින් නිවැරදි පැත්තට වඩා වැරදි පැත්තෙන් උයි එයා ගමනක් ගියේ කියන අපි දැක්කා. ඉතින් කොහම වුණත් දැන් සත්‍යා Tamange සතුට හොයාගෙන තමයි Tamange අම්මවත් දාලා ගියේ. හැබැයි සත්‍යගේ අම්මගේ ආශිර්වාදය ඇතුව. ඉතින් සත්‍යගේ අම්මගේ ආශිර්වාදය නිසා මේ දෙන්නව හොයාගන්න සත්‍යගේ තාත්තට නොහැකි වෙනවා කියන දේ පැහැදිලිවම දන්නවා. ඉතින් කොහොම වුණත් දැන් සත්‍යා තමන්ගේ ගෙදර ඇතෑරලා ගියාට පස්සේ ශිවාගෙන් ලොකු ආදරයක් ලැබෙනවා සහ ශිවා සත්‍යව ගොඩක් ආදරණීය විදිහට බලා ගන්නවා. ඉතින් ඇත්තටම සත්‍යා ශිවා එක ගිහින් පස්සේ තීරණයක් අරගන්නවා. ඒ තීරණය තමයි සැබෑවටම ශිවා එක ජීවත් වෙන්න. මොකද එහෙම නැති වුණොත් අවංකවම තමන්ගේ තාත්තා ශිවාගේ ජීවිතේ නැති කරાવી කියලා ලොකු බයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ශිවා සත්‍යා ඇත්තටම අඹසැමියන් විදියට ඉදිරියේදී ජීවත් වෙන්න තීරණයක් අරගනීවි. හැබැයි ඒක දැම්ම වෙන දෙයක් නෙමෙයි. තවත් ටික දවසක් ගියාට පස්සේ තමන්ගේ තාත්තගේ කරදරේ ඉවසන්නම් බැරි තැන ගන්න තීරණයක්. ඉතින් කොහොම වුණත් ටික දවසකට පස්සේ මේ දෙන්නගේම දරුවෙක් ඉපදෙන්න නියමිතයි. ඉතින් අවංකවම කිව්වොත් ඊට පස්සේ තමයි සත්‍ය වගේම ශිවා ඔය සත්‍යගේ තාත්තව බලන්න යන්නේ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් එතනදී ශිවාව එලවල දාලා සත්‍යගේ දරුවව තමන්ගේ අනසක යටට ගන්න මේ සත්‍යගේ තාත්තා කටයුතු කරන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් සත්‍ය ශිවාව අතාරින ලෑස්ති නැහැ. ඉතින් මේ දෙන්නගේ ජීවිතේ ඉතුරු වේවි කියලා විශ්වාස කරන්නත් බෑ. නමුත් අවසානයේ තෙක් සත්‍ය වගේම ශිවා සටන් කරන්නේ තමන්ගේ ආදරේ වෙනුවෙන්. ඉතින් කොහොම වුණත් සීයා ඒ වගේම සත්‍යගේ අම්මා මේ කට්ටිය නිසා සත්‍ය වගේම ශිවා මේ දෙන්නගේ ජීවිතය ආරක්ෂා කරගන්න උපරිම උත්සාහයක් දරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අන්තිමට සත්‍යගේ තාත්තා මේ හැම දෙයකින්ම පරාජයට පත් වෙනවා කියන දේ කියන්නම ඕනේ. ඉතින් කොටියම කියනවා නම් සත්‍ය ආදරේ අවසානයේ ජය ගනී.